අපි දැනගැනීම පිණිසයි. තරුදු පියදර්ශන එයාගේ නම වාසගමතෙක් නෙතිර සිංහ ආරච්චිලාගේ තරුදු පියදර්ශන තමයි ඉතින් එයාගේ ඉන්නේ. එයාට ඉතින් මේ වගේ රෝගයක් දම ඇට මුදුලි සම්බන්ධයි කියලා තමයි අපිට ස්පිතාලෙන් කිව්වේ. ඉතින් ඒක ඉන්නේ ඉතින් ඒ බල්ලම් අපිට කළු ගෝවිල මෙයා මාසයක් විතර වගේ තියාගෙන හිටියා. තියාගෙන ඉඳලා ගිහපු ඇට මුදුලි මේ පිටි කොන්දෙන් එයාගෙන් අරගෙන යාව ඇරිය රිපෝට් එකේම අරලා අපිට මේ මාසෙකින් අපේ රිපෝට් එක ආව ඇවිල්ලා ඉඳගෙන කිව්වා අපිට මේ ඕගොල්ලොන්ට මෙන්න මේ පුතාර මේ වගේ දෙයක් තියෙන්නේ. පුතාර මේ නම් මේ බද්ධ කරන්නේ අපි බද්ධ කරන්නේ ඉන්දියාවේ මේ කොහෙවත් බද්ධ කරන්නේ නැහැ කිව්වා. ඉතින් මොනවද කරන්න කියලා ඕගොල්ලෝ මෙහෙම කරන්න පුළුවන් නම් කරගන්න කියලා කිව්වා. කොහෙද ඉන්දියාවේ යවන්න ලස්ස 80ක් විතර ඕගොල්ලෝ වීදමක් යනවා කිව්වා. අපි කො අපිට එහෙම කරන්න වත්කමක් නැහැ කියලා. ඊළඟපසේ කියන අනේ ඉතින් මේ අවුරුදු 19යි නෙමෙයි පුතාගේ වයස. පුතා මුකක් කර කරලා බේරුවන් කරගන්න ඕගොල්ලෝ මේ පපරාදීනේ මේ ළමයාම කියලා. අපි කො අපිට ඉතින් ළමයා ගොඩගන්න තමයි මේ හදන අපේ සල්ලි නැතිකම තමයි කු අපිට තියෙන්නේ. ඉත සිද්ධගෙන කිව්වේ ඒගොල්ලෝ අනේ මොකක් කරකල්ල විකහර කමන්නේ මේ ළමයා අරගන්න කොහොම හරි කමන්නේ කියන මට ඉඳගෙන කිව්වා. මං ඒත් කුහානේ ડોක්ටර් අපිට කිසිම දෙයක් අපිට නෑ අපි මේ ගෙවලුන් තාත්තා පෙන්ෂන් ගිහින් තමයි මේ ටිකවත් අපි හදාගත්තේ. තාත්තා ලෙඩි තාත්තා මුලින්ම මම බෙහෙත් බොනවා මා ස්පිටාලේ 22 රෝඩ් එකට බෙහෙත් ගන්න හැම මාසෙම බෙහෙත් ටික ගේන්න මම මං ගිල්ල අරගෙන ඉනවා බෙහෙත් ටික එයාගේ දැන් තාත්තා ළඟ කවුරු හරි ළඟ ඉන්න ඕනේ. ඉතින් තාත්තා රැමතිසෝ නිදි මරන්න තොඳ නෑ. යාළුව සේරි මුදව් කොල ගිහින් නවතිනවා ගිහින් හැමදේම කරා. හැබැයි ටීචර්ලත් හරියට ආව ටීචර්ල දුක් වෙනවා මේ ළමෙන් මෙහෙම දෙයක් නෙගටිව් මට මේ කරගන්න විදියක් නෑ. දැන් ඉතින් පුතාන මෙහෙම දෙයක් කියන ඉන්න මම මොකද්ද කරන්නේ? පිටිකට් පොත් ගහලා හරි මේ කරගන්න තමයි බලන්නේ. මට ඉතර හරි හමාරි නට කතා කරන්න තිතෙන්නේ මගේ ළමයගෙන මට ඉතරක් දුක ඉන්නේ තුවයි පුතා ඉන්නේ මට කිසිම කෙනෙකුට වරදක් නෑ දෙයනේ මගේ ලදුව කිසිම කෙනෙකුට වරදක් නෑ නමුටම හරි හොඳයි මුළු අතරම. මට බෞද්ධ චැනල් එකේ මට මේ වගේ උදව්වක් කරන්න මහත්තයෝ මට මේ මගේ පුතාව ගොඩ ගන්න කොමර ලස්ස 80ක් යනවායි කිව්වා. මට ඒ ඉඳ මට කොහොමරි කිප්පින්වන්ත ඉන්නව නම් මට කොහොමරි ලබා දෙන්න මගේ පුතාව ගොඩ දා ගන්න කොහොමරි. මගේ ආයසක පුතෙක් අවුරුදු 19යි මගේ පුතාට වයස. මගේ පුතා හොඳම ළමෙක් ඉස්කෝලේ හැමදේම ගිහින් ආලු ලුම්බිනිය ඉස්කෝලේ මගේ පුතා ඉගෙන ගත්තේ. නත්තර මුන්න ඉස්කෝලෙන් ඒකෙන් පාස් වෙලා ලුම්බිනියට ගියේ මගේ පුතා. තොටු කළා මම දන්නවා දෙයනේ. ඒ නමගේ පුතාට කොහොම හරි දන්න දන්න මහතුර කී කියන මම පුතා නාන්දාරයක් කරන මගේ පුතා ගොඩ ගන්න පින් සිද්ධ වෙච්ච අදින් මහතුරුට සම්පත් බැංකුවට නම් එයාගේ මුදල් සේරම ඔක්කොමලා දාලා තියෙන්නේ. හැමෝම දාලා තියෙන්නේ සම්පත් බැංකුවට එයාගේ. ඒකෙන් තමයි එයා හරි ආදරෙන් ගෙව පුතා අරගත්තේ. පින්වත් ඇත්තෝ මට තියෙනවනක් තියෝ බුදුන් ආරසා කරන අතර වරන් දෙයෝන්ගේ මම මේ ඉල්ලා සිටින්නේ. බුදු හාමුදුරු ගොල්ලෙන්ග පින්වන්ත ඉන්නව නම් මට මේ දරුවට කීයක් හරි ලබා දෙන්න කියලා මම මේ ඉල්ලා සිටින්නේ දෙයියා හාමුදුරුවනේ. මගේ දරුවා ආරසා කරලා දෙන්න කියලා මම ඕගොල්ලන් ගෙනත් ඉල්ලා ඉන්නවා. අපෝ ඕගොල්ලන්ට පින් සිද්ධයි දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනගැනීම පිණිසයි.